ගෞරවනීය තත්ත්වය කඩා බිඳ දමා ඉස්සරහට එන්න ආවොත් එහෙම මොකද වෙන්නේ? එහෙමත් එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? භෞතික හා මානව සම්පත් විනාශ වෙන්නත් පුළුවන් කියලා කියනවා. එතකොට ඒකෙන් වෙන්නේ තව තවත් අසහනකාරී තත්ත්වයට පත් වීම. ඊළඟට මේක ප්‍රතිවිපාක විදිහට දක්වන්න පුළුවන්. අසහනේ ප්‍රතිවිපාක ප්‍රචණ්ඩ ක්‍රියා, දිවි නසා ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය, එතකොට ශිෂ්ට අරගල, වැඩ වර්ජන, මානසික ඌනතා, අපචාරී ක්‍රියා, නීති උල්ලංඝනය කිරීම, ඊළඟට වැඩිහිටියන්ට ගුරුවරුන්ට නොසැලකීම වැනි සමාජ ප්‍රශ්න ගොඩක් තව තවත් එදී එතකොට ගොඩක් පණ නගින්න පුළුවන් කියලා කියනවා. එතකොට 1990 දී පත් කරන ලද තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව මෙයට පසුබිම් වූ සාධක හා විසඳුම් මාර්ග ගැඹුරින් අධ්‍යයනයකට වාර්තා කරලා තියෙනවා. එතකොට ඔය 90ට කලින් කාලේ ගැන දන්නවා මං හිතන්නේ. මිස්ලා සර්ලා එහෙම දන්නවා නේද ඒ ගැන? එතකොට ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේක පත් කරන්න නැත්තේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක්. එතකොට ඒකෙන් මේ මේකට පසුබිම වෙලා තියෙන සාධක, ඊළඟට ඒවට ගන්න පුළුවන් විසඳුම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා වාර්තා කරලා තියෙනවා. ඊළඟට අධ්‍යාපනය දෙවෙනි කොටස මේකේ. දැන් අර හැඳින්වීම තමයි ඔය කරේ. දෙවෙනි කොටස අධ්‍යාපනයේ තරුණ අසහනයට පසුබිම් වී ඇති ආකාරය. එතකොට පාසල් අතර තියෙන විසමතාවාදීක වීම. එතකොට මේක ගත්තාම එකක් තමයි පාසල් අතර තියෙන විෂමතාව අධික වීම. එතකොට එකක් තමයි ග්‍රාමීය හා නාගරික පාසල් වල විෂමතාව ගොඩක් වැඩි කියලා කියනවා. ඊළඟට මේ නිසා ගම්බදහ නාගරික තරුණයින්ට ලැබෙන අධ්‍යාපන අවස්ථා අතර අසමානතාව පුළුල් වෙමින් පවතිනවා. එතකොට මේක මේ කොමිෂන් සභා වාර්තාවේ කොළඹට කිරි ගමට කැකිරි විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඔන්න ඔය කියන පාඩෙන් තමයි ඔය කතාව උතන්ට ඉස්මතු කරලා තියෙන්නේ. එතකොට වෙලා තියෙන්නේ වරප්‍රසාදලත් නාගරික ප්‍රභූපන්තිය ඉංග්‍රීසි හා විදේශීය අධ්‍යාපන ලැබීමත්, අනෙකුත් සිංහල හා දෙමළ පහළ පන්ති අය මව්බසින් අධ්‍යාපන ලැබීමත් තුළින් කඩවුණු පොරොන්දු වලින් ගහන ජීවිත ලෙස පැවතීම අසහනයට හේතු වෙනවා කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? කොළඹ නැත්තම් අර ප්‍රභූ පන්තියේ අය නාගරික ඉංග්‍රීසි හා විදේශ භාෂාවන් ඉගෙන ගන්නවා, ඒවයින් අධ්‍යාපනය ලැබුණා. හැබැයි සිංහල සහ දෙමළ භාෂාවලින් අධ්‍යාපනය ලැබුණ පහළ පන්ති අයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අර කඩවුණු පොරොන්දු වලින් ගහන ජීවිත ලෙස පැවතීම නිසා අසහනයට මේක හේතු වෙනවා කියලා කියනවා. ඊළඟට ඒ අතර වරප්‍රසාදලත් පාසල් වලට සම්පත් බහුල වශයෙන් ඒකරාශී වීමෙන් මේ පරතරය තවත් වැඩි වෙනවා කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් දන්න දෙයක්. මේ අතර ග්‍රාමීය පාසල් අධ්‍යාපන පරිපාලකයන්ගේ නිරීක්ෂණයේ නැත්ත හුදෙකලාව පවතින සමාජලාට අධ්‍යාපන පරිපාලකයන්ගේ අවධානයවත් ඒවට යොමු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඊනට යුදකාරී වාතාවරණය තුළ එම ප්‍රදේශවල පාසල් අධ්‍යාපන නොසලකා හැරීමෙන් හිත විෂමතා තවත් උග්‍ර විය. දැන් අර ඒ කාලේ යුද්ධ තිබ්බා. එතකොට ඒවට යන්න විදිහකුත් නැහැ, බලන්න විදිහකුත් නැහැ. ඒවා නොසලකා හැරලා වගේ තමයි තිබ්බේ. එතකොට මේ විෂමතාව තවත් වැඩි වුණා කියලා කියනවා. ඊළඟ රැකියා අවස්ථා ලබා ගැනීමේදීද පාසල් පද්ධතියේ විෂමතාව බලපානවා කියලා කියනවා. එතකොට මේක තවත් අසහනයකට පත්වීමක්. ඔය සමහර රැකියාවට යනකොට පාසල් මොකද්ද කියලා හුවම ඔය ගැන සර් කියන්නත් ඇති සමහර විට. මට මතක හැටියේ දේශනයේදී කිව්වා මේ ගැන. පාසලේ නම කිව්වට පස්සේ ඒකෝ ජොබ් එක ලැබෙනවා, නැත්තම් නොලැබෙන්න පුළුවන්. ඊළඟට ගුරු ශිෂ්‍ය අර දැන් ඔන්න පාසල් අතර විෂමතාව අධික වීම ගැන කතා කරා. ඊළඟට අනිත් කාරණේ තමයි ගුරු ශිෂ්‍ය ප්‍රජා සම්බන්ධතා හීන වීම. ගුරු සහ ශිෂ්‍ය ප්‍රජාව අතර තියෙන සම්බන්ධතාව හීන වීම දෙවෙනි කාරණිය විදිහට දක්වනවා. ගුරු වෘත්තීය தත්ත්වයේ පිරිහියම සමග පාසල් සමාජය කලකිරීමට පත් වෙලා තියෙනවා කියලා කියනවා. පාසල කෙරෙහි ඇති විශ්වාසය අඩු වෙලා තියෙනවා. ඊළඟට දැන් ඔය මේ ක්ලාස් එහෙම කරනකොට තේරෙන සමහර ළමයි කියනවා ඉතින් මෙහෙම මේ ඉස්කෝලේ උගන්වන තේරෙන්නේ නැහැ ඔහොම කියනවා ඉතින්. මාත් ඉතින් අර කියනවා මෙහෙම ඉතින් ඉස්කෝලේ උගන්වන තේරෙන්නේ නැතුව නෙමෙයි, ඔයගොල්ලෝ අහන්න, හොඳට අහන්න, මිස් කියන දේ අහන්න එහෙම කියලා කියනවා ඉතින්. කියලා පොඩ්ඩක් මේ අර විශ්වාසය ඇති කරන්න උත්සාහ කරනවා. ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ ස්වરૂපය හා ඉගැන්වීමේ ක්‍රමවල පවතින දුර්වලතා තුළින් ඒ වගේම නොගැලපීම තුළින් පෞද්ගලික උපකාරක පන්තිවල පිහිට පැතීමට යොමු වෙලා තියෙනවා. දැන් ඒක
දැන් අර මේ කියන ප්‍රශ්නය නිසා අර ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ ස්වરૂපය ප්‍රශ්නයක් තියෙනවානේ දැන් මේ කාලේ එහෙම එකක් නිර්මාණය කළාද මන්ද තියෙනවා බා පේනවා එතකොට මොකද වෙන්නේ ඉගෙනීම් වල ක්‍රමවල පවතින දුර්වලතාව තුලින් මොකද වෙන්නේ නුගැලපීම තුලින් ළමයි පෞද්ගලික උපකාරක පන්ති වලට යොමු වෙන්න උත්සාහ කරනවා දැන් යොමු වෙනවා ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධයෙන් වෙන පාසල් වල දෙගුරු සම්බන්ධතා ද හීන වීමෙන් අපේක්ෂා අඩු වෙලා තියෙනවා. එතකොට ගුරු ශිෂ්‍ය සම්බන්ධතා විතරක් නෙමෙයි. පාසල් වල දෙගුරු සම්බන්ධතා, ඒ කියන්නේ ගුරු දෙගුරු කියලා තියෙන ඒගොල්ල අතර තියෙන සම්බන්ධතාවත් අඩු වීම එතකොට මේකට ගැටලුවක් වෙලා තියෙනවා. ඊළඟට සිසුන් පිළිබඳ හා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම අඩු වෙලා තියෙනවා. ඊළඟට මේ නිසා ශිෂ්‍ය මාර්ගෝපදේශනයක් හෝ වෘත්තීය මාර්ගෝපදේශනයක් නිසි ආකාරව සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට පාසල තුළින් මඟ පෙන්වීමක් කිරීම අපහසුය. පාසල් කාලයෙන් පසුව පාසලේ සම්පත් ප්‍රජාවට විවෘත නොවීම නිසා පාසල ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ පාසල ඉවරනට පස්සේ ඉතින් පාසල වහලා දානවා. ඒක ප්‍රජාවට විවෘත වෙන්නේ නැහැ. එතකොට ඒකත් ඒ විදිහට ක්‍රියාත්මක නොවීමත් ගැටලුවක් විදිහට දකිනවා. ඊළඟට තරුණ ආදි ශිෂ්‍යයන් ග්‍රාමීය සමාජයක් තුළ නිදහසේ හමු වීමට ඇති එකම ස්ථානය වෙච්ච පාසලත් අහිමි වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට මේක ගමකට තමයි ගොඩක්ම විශේෂ වෙන්නේ. يعني විශේෂයෙන්ම බලපාන. මොකද දැන් කරුණු දෙකක් කතා කරා. පාසල් අතර විෂමතාව අධික වීම, ගුරු ශිෂ්‍ය ප්‍රජා සම්බන්ධතා හීන වීම. ඊළඟට තුන්වෙනි කාරණේ විභාගවලින් අපේක්ෂා භංග වීම. විභාගවලින් අපේක්ෂා භංග වීම. ඊළඟට ඒක කතා කරොත් මේ ජාතික මට්ටමේ විභාගවලින් මොකද වෙන්නේ? විශාල පිරිසක් කපහරිනු. ඊළඟට පළමු ශ්‍රේණියට පිවිසෙන ශිෂ්‍ය ජනගහනයෙන් විශ්වවිද්‍යාලයට පත්වේ වරම් ලබන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක්. මේකේ දක්වලා දෙනවා 1%ටත් 5%ටත් අඩුයි කියලා. 5%ටත් අඩුයි කියලා කියනවා. පහසෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් විශාල පිරිසකට අපේක්ෂා භංග වෙනවා කියලා කියනවා. එතකොට ඔය ගැන මොකක් හරි එක උදාහරණයක් කිව්වා. ඒ කියන්නේ අර ඔක සර්මද කොහෙද කිව්වේ? මේ ගල්ගම සර්මයි මම හිතන්නේ කිව්වේ මේ අර ප්‍රශ්න අහනකොට අහන විදිහ. දැන් ඔක හදලා තිබ්බෙන් මුලින්ම මේ ග්‍රාමීය පාසල් වල ඉන්න අයට ඉහළට එන්නනේ. එතකොට ප්‍රශ්න ඇහුවොත් එහෙම නාගරික පාසල් වල ඉන්නාට ඕන විදිහට අර එකක් කියව උදාහරණයක් මේ ගුවන් ටිකට් පතක තියෙන මොන හරි දේවල් වගේ අහලා තිබ්බයි කියලා එක සැරයක් ප්‍රශ්නයකට. එතකොට ඒක අසාධාරණයි ග්‍රාමීය ශිෂ්‍යයන්ට. මොකද ගුවන් ටිකට් පත් දැකලවත් නැති අය. එතකොට ඊට පස්සේ ඉතින් පස්සේ අහලා තිනවා. ඉතින් ඕක ගැන ප්‍රශ්නයක් ආවට පස්සේ ගමේ තියෙන දේවල්, ඒ කියන්නේ මොන හරි පැලෑටියක් ගැන. එතකොට ඒවා ඉතින් ගමේ ළමයි දන්න නිසා ඒකෙන් ඒගොල්ලන්ට වාසියක් වෙලා තියෙනවා කියලා කිව්වා. මට කොතනදීද කිව්වේ කියලා මතක නැහැ. සර්මද කොහෙද කිව්වේ? ඒක කිව්වේ සර් මේ ශිෂ්‍යත්වි ළමයින්ට අර කමත් භාෂාව එහෙම දැම්මා කියලා. අන්න ඒක තමයි මිසෝ. මට මේ මතකයක් තියෙලා මං කිව්වේ නිකන්. මේ ඒ ගැන එතකොට ඒකෙන් අර ඒ ග්‍රාමීය ළමයින්ට යම් කිසි වාසියක් වෙලා තියෙනවා. නැත්තම් අර වගේ ප්‍රශ්න ඇහුවම ඉතින් නාගරික ළමයින්ට වාසියන විදියට අර ඒකෙන් තියෙන අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ නේද? ඒකෙන් අර ග්‍රාමීය ළමයින්ට ඉහළට එන්න දින හැකියාවනේ බලන්න. ඊළඟට විධිමත් අධ්‍යාපනය අහිමි වන පිරිසට වාර්ෂිකව එකතු වෙන ප්‍රමාණය තව තවත් වැඩි වෙනවා කියලත් කියනවා. මේ විභාගවලින් අපේක්ෂා භංග වීම කියන එක යටතේ. ඊළඟට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබුවත් තෝරා ගැනීමේදී සිදුවන කපහැරීම් මේක අසහනයට හේතුවක් වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට ඒ තුන ගත්තත් යන්න බැරි අවස්ථා තියෙනවා විශ්වවිද්‍යාලයට. මොකද මේ කියන අර ඉඩකඩ මදිවීම විශ්වවිද්‍යාලවල ඒක වගේ ප්‍රශ්න නිසා සීමිත තෝරා ගැනීමක් තියෙන. ඊළඟට ඔවුන්ට ඇති විකල්ප අධ්‍යාපන අවස්ථා ඉතා විරලයි කියලා කියනවා. මෙම තත්ත්වය තුළ අධ්‍යාපනයේ නිහල සතලනයට සිදුවන බාධා විඳ දරා ගැනීමට සිදු වෙනවා කියලා කියනවා. ඒතර මේවා ඉතින් බලපානවා අර කියන තරුණාසහනයට. ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර්බුද තමයි ඊළඟ කොටස. ඒතර පාසල් අතර විෂමතා අධික වීම කතා කරා, ගුරු ශිෂ්‍ය ප්‍රජා සම්බන්ධතා හීන වීම,
භාගවලින් අපේක්ෂා භංග වීම හතරවෙනි කාරණා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර්බුද. ඊළඟට මේක ගත්තොත් එහෙම දුෂ්කර දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ගේ දක්ෂතා මට්ටම් සමහර අවස්ථාවලදී අනෙකුත් සිසුන්ට සාපේක්ෂව අඩු වීම අඩු බව ප්‍රදර්ශනය වූ අවස්ථා ඇත. එතකොට ඒකෙදි කියන්නේ දුෂ්කර දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ගේ දක්ෂතා මට්ටම් සමහර අවස්ථාවලදී අනිත් සිසුන්ට සාපේක්ෂව අඩුවෙන් ප්‍රදර්ශනය වෙලා තියෙනවා කියලා කියනවා. ඊළඟට ඒ නිසා සාර්ථක ලෙස උපාධිය සම්පූර්ණ කර නොගෙන ආපසු යාමට සිදු වූ අවස්ථාත් තියෙනවා කියලා කියනවා. ඊළඟට විශේෂයෙන් ඉංජිනේරු වෛද්‍ය පීඨවලට ওই ප්‍රශ්නේ තියෙනවලු. දැන් සාමාන්‍යයෙන් මේ කොළඹ කළුතර ගම්පහ වගේ දැන් බස්නාහිර පළාත් දිස්ත්‍රික් ගත්තාම ඒවයේ ටිකක් ඉහළ සාමාර්ථ ගන්නවා නම් මේ ඉංජිනේරු වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙන්න. එතකොට සාමාන්‍ය වෙන ටිකක් දුර පැත්තක් ගත්තොත් එතකොට ඒ පැතිවලට සාමාන්‍යයෙන් සීතුණෙන්නුත් එන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා අර කියන පදනම යටතේ. එතකොට ඒගොල්ලන්ට අර කියන ඒ පාඨමාලා හැදෑරීමේදී දුෂ්කරතාවන්ට පත් වෙන්න තියෙන අවස්ථා වෙන්නත් පුළුවන් සමහර විට. හැම වෙලාවෙම නැහැ. ඉතින් එන අය කොහොම හරි ගොඩක් අය විශාල ප්‍රමාණයක් ඕක ඉගෙනගෙන එළියට යනවා. සමහර අයට ඉතින් අර ප්‍රශ්නේ වෙන්නත් පුළුවන්. අනිත් ප්‍රශ්නේ තමයි මේ ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ අපහසුතාව. ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ නාගරික ඉංග්‍රීසි උගතුන් හා ග්‍රාමීය මව්බස උගත් ළමුන් අතර ભેදයක් පවතී. ඔන්නෝම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඊළඟට විවිධ පීඨ වශයෙන් උත් පරතරයක් හා බෙදීමක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල ගත්තා. ඊළඟ සමාජ පන්ති බලපෑමද මේ සඳහා පාදක වන අතර ආර්ථික ගැටලු ඇතිවි පිරිසට නේවාසික ප්‍රශ්න ආහාර ප්‍රශ්න ආදී දියුණු වේදම් උග්‍ර ලෙස බලපායි. ඒව ගැන අත්දැකීම් ඇති කියලා හිතනවා මිස්ටර් සර්ලට. ඊළඟට මේ නිසා සමහර කාලවල සෙනසුරාදා ඉරිදා විවිධ රැකියාවලත් නිරත වෙන්න වෙනවා කියලත් කියනවා. දැන් අර විශ්වවිද්‍යාල යන ගමන් සෙනසුරාදා ඉරිදා වෙනත් රැකියාවලටත් යොමු වෙන්න වෙනවා. ඊළඟට ඒ වගේම විශ්වවිද්‍යාලයේ සමබර අධ්‍යාපනයකට අවශ්‍ය විෂයමාලා නොතිබීම ගැටලුවක් කියලත් කියනවා. ඊළඟට බොහෝ පාඨමාලා වෘත්තීය කරන්නයට යොමු නොවීම මේ නිසා මොකද වෙන අනාගතයේ අවිනිශ්චිතතාවකට ලක් වෙනවා මේ අයගේ. ඒ වගේම සහජ ශක්තියෙන් වර්ධනය කර ගැනීමට අවස්ථාවන් ද විරල වීමෙන් විශ්වවිද්‍යාල තරුණයින්ද අසහනයෙන් ගත කරනවා කියලා කියනවා. එතකොට අපි කරුණු හතරක් කතා කරා. පස්වෙනි කරුණ විදිහට රැකියා අවස්ථාවන්ට නොගැලපීම. යටත් විජිත අධ්‍යාපනයේ අරමුණු අනුව සුදු කරපටිය රැකියාවට ඉලක්ක වූ අධ්‍යාපන දැන් මෙන්න මේ අර යටත් විජිත කාලේ මේ භාවිත කරපු අර සුදු කරපටියක් පාවිච්චි කරා කියලා කියනවානේ රැකියාවලට. එතකොට මේක මේ නිදහසෙන් පසුවත් ක්‍රියාත්මක වුණා කියලා කියනවා. ඊළඟට ගුරු ලිපිකරු වැනි රැකියාවලට සීමිත ඉඩකඩක් තිබුණද අසීමිත පිරිසක් ඒක අපේක්ෂා කරනවා. ඊළඟට නිදහස් අධ්‍යාපන වරප්‍රසාද තුලින් අධ්‍යාපන මට්ටම ඉහළ යාම සමග ඉහළ මට්ටමේ රැකියා අපේක්ෂා කළ අතර අවශ්‍යයි සලකන සුදුසුකම්ද ක්‍රමයෙන් ඉහළ යාම ගැටලුවක් වෙලා තිනවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයත් එක්ක අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ ඉහළ මට්ටමේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට මේ විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? ඒවටදී සුදුසුකමත් ඉහළ යනවා. ඊළඟට රැකියාවෙන් පෙළෙන 120 විරැකියාවෙන් පෙළෙන 128ක් පමණ වෘත්තීය තත්ත්වයේ රැකියා අපේක්ෂා කරනවා. ඊළඟට නමුත් ආර්ථිකය තුළ එම මට්ටමේ රැකියා අවස්ථා පවතුනේ 105.8ක්. දැන් අතන 128ක් විතර වෘත්තීය තත්ත්වයේ රැකියා අපේක්ෂා කරනවා විරැකියාවෙන් පෙළෙන අය. හැබැයි ආර්ථිකයට දෙන්න පුළුවන් 105.8ක් විතරයි කියලා කියනවා. එතකොට මේක මේ ආයතනයේ නම මොකක්ද කියලා මට හොයාගන්න අමාරුයි ලියාගෙන තියෙන විදිහට. ආයතනයක් තියෙනවා. ඒ සමීක්ෂණයකින් තමයි මේක පෙන්වලා තියෙන්නේ. ඒක මිස් කෙනෙක්ට කියන්න පුළුවන්ද? මාර්ග ආයතනේ. මාර්ග නේද? මාර්ග. ඔව්. අන්න එහෙම ඒ ආයතනයේ සමීක්ෂණයක් කරලා තිනවා මේ ගැන. ඊළඟට අපස උසස් පෙළ ඔව් ඔව් මිස් මාගා ආයතනය
මාගා ඊළඟට අපස උසස් පෙළ මට්ටමේ පිරිසෙන් 8.4% පමණ කෘෂිකාර්මිකංශය රැකියා අපේක්ෂා කරනවා උසස් පෙළ මට්ටමේ පිරිසෙන් 8.4% විතර ඊළඟට නමුත් එමාංශයේ රැකියා අවස්ථා 44.5% පමණ වාර්ෂිකව දකින්න පුළුවන් එතකොට ප්‍රශ්නයක් නේද එතන එතකොට එතන තියෙන්නේ මේ රැකියා අපේක්ෂක අපේක්ෂණයෙන් ඉන්න අයයි රැකියා අවස්ථාවේ අතර විශාල පරතරයක් තියෙනවා බලන්නකෝ එතන මේ අපේක්ෂා කරන්නේ මේ කෘෂිකර්මාංශයේ රැකියා 8.4% උසස් පෙළෙන් පස්සේ හැබැයි ඒ රැකියා තියෙනවලු 47ක් විතර 47.5ක් විතර තියෙනවලු වාර්ෂිකව ඉතින් මෙතන තියෙනවා ඒ කියන්නේ රැකියා තියෙනවා ඒකට යොමු වෙන පිරිස අඩුයි නේද එහෙම එකක් තමයි එතනින් ගම් වෙන්නේ ඊනවට මේ මේ නිසා අර රැකියා අවස්ථාවේ රැපයා රැකියා අපේක්ෂකයන් අතරයි විශාල පරතරයක් තියෙනවා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධි ලත් අය අතරත් රැකියා විරහිත තත්ත්වය ඉහළ මට්ටමක තියෙනවා. එතකොට රටේ පැවතුණු තරුණ අරගල සඳහා සම්බන්ධ වූ වැඩි පිරිසක් ඉහළ අධ්‍යාපනයන් ලත් අය බව කොමිසම හඳුනාගෙන තිබුණා. අරම කොමිසමේ තියෙන දේවල් තමයි මේ කියාගෙන යන්නේ. එතකොට අර අරගල වලට සම්බන්ධ වෙච්ච අය ගත්තාම ඒකේ ඉන්න අයගෙන් වැඩි පිරිසක් ඉහළ අධ්‍යාපනයක් ලැබපු අය කියලා මේ කොමිසමෙන් හොක්වාගෙන තියෙනවා. ඒ වගේම සුදුසුකම් ඉහළ යන විට රැකියා විරහිත ප්‍රතිශතයත් වැඩි වෙමින් තියෙනවා කියලා දකින්න පුළුවන්. මෙවැනි උගත් තරුණයින් විරැකියාව නිසා අසහනයට පත්වීම විවිධ අංශයන්ගේ පීඩාවට අසහනයට මුල් වන හේතුවක් වෙනවා කියලා කියනවා. එතකොට තරුණින්ගේ උගත් තරුණයින් විරැකියාව මේ විශාල ගැටලුවක්. ඊළඟට තවත් කාරණයක් ගැන කතා කරනවා. සමාජ අභියෝග වලට නොගැලපීම. අනවශ්‍ය තනකකාරීත්වය හා විභාගකරණයට යොමු වීමෙන් සමකාලීන ගැටලු පිළිබඳව අවබෝධ හීන වෙලා තියෙනවා. දැන් මේ සමාජ අභියෝග වලට නොගැලපීම කියන එක යටතේ. එතකොට අනවශ්‍ය තනකකාරීත්වය විභාගකරණයට යොමු වීමයි. සමකාලීන ගැටලු පිළිබඳ නැත්නම් මේ කියන සමකාලීන ගැටලු පිළිබඳව අවබෝධය හීන වෙලා තියෙනවා. මේ ආය කිව්වොත් මේක තව චුට්ටක් පැහැදිලි වුණත් දන්නේ නැහැ. දැන් තියෙන අනවශ්‍ය තනකාරීත්වයයි විභාග කරණයට යොමු වීම. එතකොට මේකෙන් වෙලා තියෙන්නේ සමකාලීන ගැටලු පිළිබඳව අවබෝධය හීන වෙලා. හරි. ඒ නිසා සමාජ යථාර්ථය හඳුනා ගැනීමටවත් ඉඩක් නැහැ කියලා තමයි කියන්නේ. සමාජයේ මොන වගේද කියලාවත් හිතා ගන්න බෑ. අර තනකකාරීත්වය විභාග මානසිකත්වය නිසා ඊළඟට සිහින ලෝකවල සැරිසරනවා කියලා කියනවා. ඒකට මෙහෙම කියලා තිනවා ඒක සිහින ලෝකවල සැරිසරීම කියන එක ඒක එකක්. ඊළඟට තව එකක් තියෙනවා ගණිතය ඉංග්‍රීසි විද්‍යාව වැනි විෂයන්ට වැඩිම ආයාසයක් දැරීමෙන් අධ්‍යාපනය අතෘප්තිකර දෙයක් වී ඇත. එතකොට ගණිතය ඉංග්‍රීසි විද්‍යාව වැනි විෂයන්ට වැඩි ආයාසයක් තරන්න වෙනවා මේ කියන අධ්‍යාපන ක්‍රමය නිසා. එතකොට මේක මේ අධ්‍යාපනය ලැබනකොට තියෙන අතෘප්තිකර දෙයක් විදියට දකින්න පුළුවන්. විශේෂ සමගාමී ක්‍රියාවන්ට සහභාගී වීමෙන් වීමත් ඒ නිසාම අඩු වෙලා තියෙනවා. දැන් අරවට තියෙන අවධානය වැඩි නිසා විශේෂ සමගාමී ක්‍රියාවන්ට යෙදීම අඩු වෙලා තියෙනවා. වැඩියෙන් වියදම් කරත් අඩු ප්‍රතිලාභ ලැබෙනවා. වැඩිම වියදම් කරත් මොකද වෙන්නේ අඩු ප්‍රතිලාභ තමයි ලැබෙන්නේ. විශ්වවිද්‍යාලයට පිවිසීමට නොහැකි වූ සිංහල සියලු දෙනා විශ්වවිද්‍යාලයට පිවිසීමට නොහැකි වූ සියලු දෙනා මොකද වෙන්නේ මේ එතන අර උසස් පෙළට විශ්වවිද්‍යාලයට පිවිසීමට නොහැකි වූ සියලු දෙනාම දෙනාගේ සියලු දෙනාගේ
සියලු දෙනාගේම මුළු පාසල් චර්යාවම උසස් පෙළ විභාගයට පිළියෙල වීමෙන් විකල්ප මාර්ග නොමැති වීමෙන් ගැටලුවක්ට පත් වේ. ඒ කියන්නේ ඒ ලෙවල් වලටම ලෑස්ති වෙනවා මේ වෙන දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැහැ කියන එක නේද? ඔව් ඒ වගේ දෙයක් නේද? ඒ කියන්නේ අර මං හිතන්නේ ආපහු විභාගය කරනවා කියන කතාවක් වගේ නේද තියෙන්නේ එතන? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට කැම්පස් බැරි වුණාන් පස්සේ එතනින් එහාට නිකන් අර අනාතයි වගේ නේ. ඒ කියන්නේ එතන එහාට මොකද්ද කරන්න කියලා හිතලා නැහැ නේ කැම්පස් යන්න ඕනේ බලන්න. ඒක ඒක නිසාම මේ අතරමං වෙලා වගේ තියෙන තත්ත්වයක් තියෙන්නේ නේද? ඒක තමයි එතන එළියට එන්නේ කියන්නේ. ඊළඟට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත වෘත්තීය පුහුණුවක්ද නැත. දැන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත දින වෘත්තීය පුහුණුවකුත් නැහැ. ඊළඟට පූර්ණ අධ්‍යාපනයක් නැවතෙන සමබර පෞරුෂ සංවර්ධනයකට අධ්‍යාපනය නොගැලපෙනවා කියලා කියනවා. පූර්ණ අධ්‍යාපනයක් නැති නිසා සමබර පෞරුෂ අධ්‍යාපනයකට නැත්නම් පෞරුෂ සංවර්ධනයකට අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. සමබර පෞරුෂයක් ඇති කිරීම ආයාසකාරී තත්වයක්. අසහනකාරී තත්වයට පීඩා පමුණුවයි කියලා කියනවා. සමබර පෞරුෂයක් ඇති කිරීම මං හරි දෙතන ලියලා තිනවා. මිස් එතන චුට්ටක් කියනවා දා මේ ඒ වාක්‍ය. සමබර පෞරුෂයක් ඇති කිරීම කියන එක මේ ආරිත පූර්ණ අධ්‍යාපනයක් නොමැති වීමෙන් සම්බර පෞරුෂ සංවර්ධනයකට අධ්‍යාපනය නොගැලපේ. කියන්නේ අධ්‍යාපනයෙන් සම්බර පෞරුෂයක් වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඒකත් ඉතින් අර දැනුම ආකල්ප කුසලතා වර්ධනය වෙලා නැතිකොට ඉතින් අසහනය වැඩි වෙනවනේ ආකල්ප වල එහෙම බලපෑන්නේ. ඒක නේද ඊළඟ වාක්‍ය? ඊළඟ වාක්‍ය? ඊළඟට මම ලියලා නැහැ සර්. එතනින් එහාට ඒ කරුණට ලියලා නැහැ. වෙන මිස් කෙනෙක් කියලා තියෙනවද දැන්නේ? ඔව් එතනින් පස්සේ තියෙනක චුට්ටක් කියන්න පුළුවන්ද මට? එතන අපහැදිලි එතන මගේ තියෙන කොටස. එතනින් පස්සේ තියෙන්නේ සර් මේ අලුත් දෙයක් අධ්‍යාපන ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් වීම ගැන. හායි නෑ අර ඒකටත් කලින් මම අර වාක්‍ය දෙකක් ලියාගෙන තියෙනවා. එතන මම ලියලා තියෙන්නේ අධ්‍යාපන කියන තැනට විතරයි. ආ හරි හරි. සර් එතනින් පස්සේ තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත වෘත්තීය පුහුණුවක්ද නොමැත. පූර්ණ අධ්‍යාපනයක් නොමැති වීමෙන් සමබර පෞරුෂ සංවර්ධනයකට කටයුතු සැලසී නොමැත. හරි ඊළඟට ඒකෙම තියෙන තව එකක් බස්නාහිර පළාතේ ඒ ලෙවල් ලියා සියලුම විෂයන් අසමත් සිසුන් පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා. NIE එකෙන් එහෙම පරීක්ෂණයක් කළා තියෙනවා. ඊළඟට අර දැන් කරුණු කිහිපයක් අපි ගියාගෙන ආවනේ. ඒකෙත් ඊළඟ කරුණු විදිහට අධ්‍යාපන ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් වීම. අධ්‍යාපන ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් වීම. අන්න ඒක ගැන කතා කරද්දොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් කෙටි කාලයක් තුළ නිතර නිතර වෙනස් වීම නිසා අතරමං වූ පිරිස් අසහනයට ලක් වෙලා තියෙනවා. මේ අර නිතරම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනවා. ඊළඟට අධ්‍යාපන අරමුණු වලින් පරිබාහිර දේශපාලන අරමුණු. දේශපාලන අරමුණු නේ. දේශපාලන අරමුණු වෙනස් වීම කෙටි කාලින වාසි අපේක්ෂා කරගෙන වෙනස් වීම ගැටලු සහගත වෙලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන අරමුණු වලින් පරිබාහිර වෙච්ච දේශපාලන අරමුණු නිසා. ඊළඟට වරිණාර බලයට පත් වූ ආණ්ඩුව අතර පමණක් නොව අමාත්‍යවරු අතරත් මං හිතන්නේ එහෙම ලියලා තියෙන අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ අඛණ්ඩතාවක් නැහැ. ඊළඟට තරුණයන් පිළිබඳ මේ කොමිසමෙන් මේ ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව අතර පමණක් නෙමෙයි අමාත්‍යවරු අතරත් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ අඛණ්ඩතාවක් නැති වෙයි. ඊළඟට ඒ වගේම අධ්‍යාපන සඳහා මුල් රාජ්‍ය වේදම දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ක්‍රමයෙන් අඩුවීමක් තමයි දකින්න ලැබෙන්නේ නේද? මේකත් ඒ කියන්නේ අධ්‍යාපන අවස්ථා සීමා වීමට හේතු වෙලා තියෙනවා. එතකොට මේක මේ ආසියානු කලාවේම රටවල් අතර තියෙන බැරෑරුම් ගැටලුවක්. ඊළඟට රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව නොවිධිමත් අධ්‍යාපන අවස්ථා සීමා සහිත වීම තවත් ගැටලුවක්. නමුත් එම අවස්ථාවන් සීමා සහිත වීම තරුණ අසහනයටත් බලපාලා තියෙනවා. ඊළඟට මේ අනුව විෂයමාලා ප්‍රතිසංස්කරණ විභාග ක්‍රම
विश्वविद्यालय बंधवा गणीम क्रम कठिनमी विनाशीमे अतर मंगू पिरी अपेक्षा भंगत्ट पत्लाकन विषय माला प्रति संस्करण विभाग क्रम विश्वविद्यालय बंधवा गणीम क्रम कठिनमी विनाशीमे अतर मंगू पिरी अपेक्षा भंगत्ट पत्लाकन එතකොට ඒ කොටස අවසන් වෙනවා. ඒ කියන්නේ අපි කතා කරේ මේක දෙවෙනි කොටස විදිහට අධ්‍යාපනය තරුණාසහනයට අධ්‍යාපනය තරුණාසහනයට පසුබිම් වී ඇති ආකාරය ගැන. එතකොට ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට කතා කරනවා තරුණාසහනයට විසඳුම් මාර්ග නැත්තම් නිර්දේශ විදිහට. ඒකේ පොදු විසඳුම් කියලා දක්වලා තියෙන කොටස अध्यापन विषम के दीनोट मेके मे मे तरुण सहने अध्यापन के अवसान मे तरुण सहन अट विषम मार्ग सह निर्देश कथाकुना पोद विषम एक तरण दील तीन इनगट इनगट दील तीन अध्यापन विषम විදියට කරුණු රාශියක් ඊළඟට පාසල් තුල විසඳුම් විදියට මේ කරුණු දීලා දෙනවා ඊට පස්සේ තියෙන්නේ අර අනිත් මාතෘකාව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා අධ්‍යාපනය කියන එක එතකොට ඒක කොටස් හතරකින් කතා කරලා තිනවා මුලින්ම හඳුන්වලා තිනවා මේ මොකද්ද මේ ස්ත්‍රී පුරුෂ භව කියන එක ඒ සම්බන්ධව තියෙන හැඳින්වීමක් තියෙනවා ඊළඟට දෙවෙනි කරුණ විදිහට තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට පසුබිම්බී ඇති සාධක ගැන. එතකොට ඒ සාධක රාශියක් කතා කරලා තිනවා. ඊළඟට තුන්වෙනි කාරණය දැන් ස්ත්‍රී පුරුෂ භවටම තමයි පුමිතිරි භව කියලා කියන්නේ. පුමිතිරි භව අනුව අධ්‍යාපන ශාස්ත්‍රයේ සිදුවන විෂමතා මොනවාද කියලා කතා කරලා තිනවා. එතකොට ඒ ගැන තියෙනවා. ඊට පස්සේ स्त्री पुरुष भाव श्रीलंका वट समाज गटलुअद अन्न कथागल्लतेन इतकोटे अध्यापन वर्ण विषमता इनकट अध्यापन प्रवेश सहभागीन कथागल्लतेन इनकट स्त्री पुरुष अध्यापन साधने विषमता कथागल्लतेन ඉලන්ටේක අවසන් කරුණ විදියට හතරවෙනි කොටස විදියට ස්ත්‍රී පුරුෂ භව ආශ්‍රිත ගැටළු වලට විසඳුම් මාර්ග ඔන්නෝවා තමයි මේකේ කතා කරලා තියෙන්නේ ඒ ප්‍රධාන කොටස් ටික තමයි කිව්වේ ඔව් ඒකේ මේ එක්සෑම් එකට ප්‍රශ්නයක් එයි කියලා කිව්ව කොටසක් එහෙම තියෙනවද සර් මම විශේෂයෙන් ලකුණු කරගෙන නැහැ මිස්ටර් සෙල්ල කවුරු හරි ලකුණු කරගෙන තියෙනවා නම් කියන්න ඔව් ඒ කොටස අපිට කතා කරන්න පුළුවන් එතකොට විශේෂයෙන් ඒක ඉතින් හැම එකක්ම ටිකක් විස්තරාත්මකව තියෙනවා එතකොට ඒක හැඳින්වීමක් තියෙනවා මුලින්ම මේ स्त्री पुरुष भाव आश्रित विविध विषमता समाज प्रश्न विविध विधि बल पान මානව සමාජයේ ශාරීරික මානසික සංස්කෘතික වශයෙන් ස්ත්‍රී පුරුෂ ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිලා තියෙනවා කියලා අපි දන්නවා. එතකොට එතකොට අධ්‍යාපනයේදීත් සේවා නියුක්තියේදීත් ආර්ථික සංවර්ධනයේදීත් ස්ත්‍රී පුරුෂ කොටස් දෙකක් ලෙස සැලකීමෙන් මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම කාර්යීන අවශ්‍යතාවයක් විදිහට අඳුරගෙන තියෙනවා. स्त्री पुरुष දෙපාර්ශ්වයම සහභාගීත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් ළඟා කරගත හැකි බැවින් එය සංවර්ධනයට වඩාත් හිතකර වෙනවා කියලා කියනවා. ඊළඟට එහෙම වුණත් විවිධ ක්‍රමවල දිගු
කලක් තිස්සේ පවතින වටිනාකම් පුරුදු විශ්වාස හේතු කොටගෙන දෙපිරිස අතර වෙනස්කම් මතු වී ඇති අතර ඔවුන්ගේ කාර්යයන් ඇසුරෙන් අසාධාරණකම් හටගෙන තියෙනවා. ඒ කියන්නේ අතර තියෙන අර ඔය ඉතින් සාමාන්‍යයෙන් දන්න දේව සමාජ මානව විද්‍යාව අනුව ස්ත්‍රී පුරුෂ වශයෙන් පවතින පුද්ගල වෙනස් පුද්ගල චර්යා ගොඩනැගිලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් පුද්ගල චර්යා අපි දන්නවා ඒක සමාජ මානව විද්‍යාවට අනුව. ඊළඟට මෙහිදී ස්ත්‍රී සමාජයේ පුරුෂ සමාජයේ විසින් මෙහෙයවීම නිසා පුරුෂාධිපත්‍ය තුළින් විවිධ ගැටලු පැන නැගිලා තියෙනවා කියලා කියනවා. ඊළඟට දරුවන් හදා වඩා ගැනීම පිළිවෙත් ඔවුන්ට දෙන පීඩා භාණ්ඩ දඬුවම් ඊළඟට මග පෙන්වන ආකාරය ආදිය තුළින් කුඩා කාලේ ඉඳන්ම මේ ස්ත්‍රී පුරුෂ විදිහට පෞරුෂයන් සංවර්ධනය කරන විවිධ විදිහට එහෙම සංවර්ධනය කරන විවිධ රටා තියෙනවා. ඊළඟට මේ නිසා සමාජීය හා ආර්ථික සම්පත් භාවිතයේදී ස්ත්‍රී පුරුෂ වෙනස්කම් පවතිනවා. ක්‍රියාකාරකම් අනුවද වෙනස්කම් ප්‍රදර්ශනය කරනවා. ඊළඟට අධ්‍යාපන ක්‍රියාවලියටද මේ කියන ස්ත්‍රී පුරුෂ බව ආශ්‍රිත ගැටලු සම්බන්ධ වීම හැකියාවක් තියෙනවා. ඊළඟට ඒක තමයි හැඳින්වීම විදිහට දක්වන්නේ. ඊළඟට දෙවෙනි කොටස ස්ත්‍රී පුරුෂ සමාජභාවයට පසුබිම් වී ඇති සාධක විදිහට ඒව ගැන කතා කරොත් ස්ත්‍රී පුරුෂ භාවය අතීතයේ ඉඳලා විකාශනය වෙදී මානව විද්‍යාවට අනුව අදිත මානවයන් ගල් ගුහාවල නේද මට ඒක තියෙන්නේ වාසය කළ හා බිම වාසය කළ අය ලෙස කොටස් දෙකකට හඳුනාගෙන තියෙනවා. එතන ගල් ගුහා වෙන්න ඕන නේද? බැබුන් හා ගෝරිල්ලන් ගස් උඩ නේද? මං ලියාගෙන තියෙන එක හරියට පේන්නේ. හරි එතන ගස් උඩ නේ සර්. ඒකෙන් කියනවන්නේ ලියනකොට එතකොට බැබුන් සහ ගෝරිල්ලන් බිම ඉඳලා තියෙනවා. ඔවුන්ට වෙනත් මස් පුදින සතුන්ගේ ආරක්ෂා වෙන්න අවශ්‍යතාව දැඩි වෙලා තියෙනවා. අර ගස් උඩ හිටපු අය නෙමෙයි අර බිම හිටපු අය බැබුන් සහ ගෝරිල්ලන්. ඊළඟට ඒ සඳහා ප්‍රමාණෙන් විශාල ශක්තිමත් පිරිමි සතුන් ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් ලෙස පුරුෂාධිපත්‍යය ඇරඹුණා කියලා විශ්වාස කරනවා. කැප්ලින් ගොක් කියන කෙනා එයා මානව විද්‍යාඥවරියක් රචිත පවුලේ මූලාරම්භය අනුව ආදිවාසීන් දඩයම් ජීවිතයට අතහැර කෘෂිකාර්මික ජීවන රටාවකට ඔව් කොමිස් පවුලේ මූලාරම්භය කියන පොත අනුව නේද? ඔව් ඒකට අනුව කැප්ලින් ගොක් කියන මානව විද්‍යාඥවරිය කියපු. එතකොට දඩයම් ජීවිතයේ අතහැර කෘෂිකාර්මික ජීවන රටාවක පුරුදීමත් සමග ගෘහස්ත ජීවිතය ආරම්භ වෙලා තියෙනවා. ඒකෙදි පුරුෂයා ආහාර නිෂ්පාදනය කරනවා, ඊළඟට ආරක්ෂාව ලබා දෙනවා. ඒ අතර කාන්තාව දරුවන් හදා වඩා ගැනීම නිවසේ තියෙන කටයුතු වලට යොමු වෙලා තියෙනවා. පිරිමි ළමුන් පියා සමගත් ගැහැණු ළමුන් මව එක්කත් අනාගත ජීවිතයට අවශ්‍ය වෙන සමාජානුයෝජන එය වීමෙන් පුරුෂාධිපත්‍ය පාරම්පරික දායාද වූ බව පේනවා. ඒ අනුව කායික විද්‍යාඥයන්ගේ පිළිගැනීමට අනුව ස්ත්‍රී පුරුෂ බව පුද්ගලයෙකුගේ නිස ගැනීමේ ඉඳලා පිළිසිඳ ගැනීම තීරණය වන අපේක්ෂිත නැත්නම් ආරෝපිත සාධකයක් ආරෝපිත සාධකයක් නැත්නම් උරමූ සාධකයක් විදිහට දක්වනවා.